නියපොතු කියන්නේ ශරීරයේ තිබෙන ඉතාසුළු අංගයක් කියලායි බොහෝ අය සිතන්නට පෙළඹී ඇත්තේ. ඒ නිසාම හුඟක් දෙනෙක් නියපොතු වල ඇතිවන විවිධාකාරයේ වෙනස්කම් ගැන අවධානයක් යොමු කරන්නේ නැහැ. ඒත් අපේ නියපොතු වලින් ලබා දෙන බොහෝ වැදගත් පණිවිඩ ඔබ දැනගත යුතුමයි. නියපොතු මගින් සෞඛ්‍ය ගැන කියාපාන කිසිවිටකත් නොසලකා හරින්නට බැරි විවිධාකාරයේ වෙනස්කම් කීපයක් පිළිබඳව තමයි අද අරුමලව තලින් ඔබ වෙත ගෙන ආවේ. රැඳී සිටින්න මේ වීඩියෝව අවසන් වන තෙක් මේ නියපොතු මගින් ලබා දෙන වැදගත් රහස් පිළිබඳව දැනගන්නට. නිතර කඩතොළුවන නිය තයිරොයිඩ් ග්‍රන්ථියට සම්බන්ධ රෝග හට ගැනීමේදී නියපොතු නිතරම කඩතොළු වීම සිදු වෙනවා. ඉතින් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. නමුත් නියපොතු කහපැහැවි ඇත්නම් මේ දිලීර ආසාදනයක්ද වෙන්න පුළුවන්. ඇතැම් විට පෝෂණ ඌනතා නිසාද නියපොතු වල ශක්තිය අඩුවී මෙලෙස කැඩීමට ලක් වෙනවා. එහිදී නම් ඔබට පුළුවන් කැල්සියම් හා විටමින් B අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න. ඔබේ නියපොතු වල මේ වගේ වෙනස්කමක් පවතිනවා නම් ඔබේ අවධානය උපරිමයෙන් ඒ සඳහා ලබා දෙන්න. වියලි පැලෙන ස්වභාවයක් සහිත නිය. ඔබටත් ඇත්තේ වියලි පැලෙන ස්වභාවයක් සහිත නියපොතු නම් ඒ ඉතාම දුර්වල නියපෙළක්. මේ තත්ත්වයේදී හඟවනු ලබන්නේ ශරීරයට අවශ්‍ය තරම් ජලය නොලැබෙන බවයි. විශේෂයෙන්ම ශරීරයේ ඇති නියපොතු වල 18%ක්ම අඩංගු වන්නේ ජලයයි. නමුත් ඒ ප්‍රමාණය 16%කට වඩා අඩුව හොත් මේ විදිහේ දුර්වල නියවල ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වගේම මේ තත්ත්වයේ ඇතිවෙන්න තවත් හේතුවක් තමයි ශරීරයේ සිංක් ඌනතාවයක් පැවතීම. ඔබ හෝ විට දෛනිකව ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය ලබා ගැනීමෙන් මේ තත්ත්වය මගහරව ගන්න පුළුවන්. නියපොතු නිතරම සපා කෑම. නිතරම නියපොතු සපා කෑමේ පුරුද්දක් ඔබටත් ඇත්නම් ඒ ශාරීරික ගැටලුවක් නොවේ, ඔබගේ මානසික ගැටලුවක්. බොහෝ විට මනසේ ඇතිවන ආතතිය නිසා මෙලෙස නියපොතු සපා කෑමට බොහෝ අය පෙළඹෙනවා. මේ පුරුද්ද රෝග ගණනාවක්ම ඔබේ ශරීරයට ඇති කරන ඉක්මනින්ම නවතා දැමිය යුතු පුරුද්දක්. මොකද නියපොතු සපා කෑම නිසා සම තුවාල වී විෂ බීජ ශරීරගත වෙන්න පුළුවන්. කහපැහැති නිය. ඔබේ නියත් මේ විදියට කහපැහැයක් ගන්නවා නම් ඒ පිළිබඳව මදක් සැලකිලිමත් වන්න. මේ තත්ත්වය ඇතිවෙන්න ප්‍රධානතම හේතුවක් තමයි දිලීර ආසාදන ඇතිවීම. නිය කහපැහැවි රළි වී වැඩිවීම නැවතී ඇත්නම් එය ශරීර අභ්‍යන්තරයේ සිදුවන රෝගී තත්ත්වයක් නිසා සිදුවිය හැකි. හැබැයි එය කලාතුරකින් සිදුවන තත්ත්වයක්. ඒ වගේම අධික ලෙස තද පැහැති නිය ආලේපන බහුලව භාවිතා කිරීම නිසාද මේ විදිහට කාලයත් සමග නිය කහපැහැයක් ගැනීම සිදුවෙනවා. ඊට අමතරව දුම්පානය කරන අයගේ නියද කහපැහැයක් ගන්න පුළුවන්. මෙය ආසාදනයෙන් වැඩි වශයෙන් පෙළෙන පුද්ගලයන් ඒ තත්ත්වය නොසලකා හැරීමෙන් වළකින්න. දුබුරු පැහැති සිරස් අතර ඉරි ඇති නිය. මේ තත්ත්වය නම් වඩාත්ම සැලකිලිමත් විය යුතුම තත්ත්වයක්. මොකද අද මුළු ලෝකයේම ගිලගනිමින් සිටින පිළිකා වැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇති බව එයින් අනතුරු අඟවනවා. ඒ විශේෂයෙන්ම මෙලනෝමා නැමැති පිළිකා තත්ත්වයේදී 20%ක් පමණ අප්‍රිකානු හා ඇමරිකානු රටවල මෙලනෝමා නැමැති පිළිකා තත්ත්වය ආරම්භ වන්නේ මේ විදිහටයි. සමේ පිළිකා ඇතැම් විට දුබුරු පැහැති ලප ආකාරයෙන් පමණක්ම නොවේ නියපොතු වලින් ආරම්භ වෙන්නත් පුළුවන්. ඉතින් ඔබේ නියවලද මේ තත්ත්වය පවතී නම් ඒ පිළිබඳව වඩා සැලකිලිමත් වන්න. ඔබ නිය ආලේපන නිතර භාවිතා කරන්නෙක් නම් ඇතැම් විට මේ රෝග ලක්ෂණ ඔබට මගහැරෙන්නටත් පුළුවන්. සුදු පැහැ ලප සහිත නිය. මේ තත්ත්වය සමාජයේ බොහෝ දෙනා අතර සුලභව දැකිය හැකියි. මෙසේ සුදු පැහැ ලප ඇතිවීමට හේතු කීපයක්ම බලපානවා. ප්‍රධාන වශයෙන් මේ සඳහා බලපාන්නේ පෝෂණ ඌනතාවලින් පෙළීමයි. නිය හොඳින් වර්ධනය වීමට කැල්සියම්, විටමින් හා ඛනිජ අවශ්‍ය වෙනවා. ඉතින් ඛනිජ හෝ විටමින් ඌනතාව නිසා මේ විදිහට නියමත සුදු පැහැ ලප ඇතිවීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් දෙලීර ආසාදන නිසාද මේ තත්ත්වය ඇති විය හැකි. ඊට අමතරව නියපොත්ත තැලීමකට ලක්වන විටද මේ තත්ත්වය ඇති වෙන්න ඒ හේතුවක් වෙන්න පුළුවන්. බොහෝ විට මේ ලප කාලයක් සමග මැකී යනවා. නමුත් එසේ මැකී නොයා ප්‍රමාණයෙන් විශාල වෙනවා නම් වෛද්‍යවරයෙකු මුණ ගැසීම සුදුසුයි. නිල් පැහැති නිය. ඔබේ නියපොතුද නිල් පැහැයක් ගන්නවා නම් එයින් හැඟෙන්නේ ඔබේ ශරීරයට ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නොලැබෙන බවයි. මේ තත්ත්වයේ එම්පී සීමාව වැනි වෙනහළු ගැටලුවක් වීමේ හැකියාවක්ද පවතිනවා. ඇතැම් විට මේ තත්ත්වය හදවත් රෝග ඇති විටද ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය ඔබටත් ඇත්නම් ඒ පිළිබඳව වඩා සැලකිලිමත් වන්න. අඩසදක හැඩ ඇති රතු පැහැ ලපේ සහිත නිය. නියපොතු වල උඩ කෙළවරේ අඩසදක හැඩයට රතු පාට ලප ඇතිවීමේ තත්ත්වය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝගයන් නිසා සිදුවෙන්න පුළුවන්. එනම් ඒ ලූපස්, හෘද රෝග, ඇලෝපීෂියා, ආතරයිටිස් හෝ මාංශපේශී ආශ්‍රිතව ඇතිවන රෝගයන් වලදී. නමුත් අඩසදක හැඩයට ඇත්තේ සුදු පැහැ ලප නම් ඒ පිළිබඳව බිය වෙන්න දෙයක් නැහැ. කාලයත් සමග ඒ ලප මැකී යනවා.
ඔබ මෙහිදී වඩා සැලකිලිමත් විය යුත්තේ අඩසදක හැඩ රතු පැහැල අප පිළිබඳවයි. ඉතින් ඔබ ශරීරයේ අඩු සැලකිල්ලක් දක්වන ඔබේ නියපොත්තෙන් ජීවිතේ පවා බේරා ගන්න පුළුවන්. මොකද ශරීර අභ්‍යන්තරයේ ඇතිවන්නා වූ දරුණු රෝග ඉක්මනින්ම හඳුනා ගැනීමට මේ නියපොතුවල වෙනස්කම් මගින් හැකියාව ලැබෙන නිසා. ඉතින් මේ දක්වා ඔබ ඔබගේ නියපොතු පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකළ අයෙක් නම් අද පටන් ඒ පිළිබඳව සැලකිල්ලෙන් සිටින්න. ඒ වගේම කෘත්‍රිම රසායනික රව්‍ය අඩංගු නිය ආලේපන භාවිතා කිරීම හැකියතාක් අවම කරන්න. කැල්සියම්, විටමින්, ඛනිජ රව්‍ය අඩංගු පෝෂ්‍යදායි ආහාර ඔබේ ආහාර වේලට හැකියතාක් එක් කර ගැනීමෙන්ද මේ රෝගවලින් ආරක්ෂා වෙන්න පුළුවන්. අරුමලවතුලින් අද ඔබට ගෙන ආවේ ඔබගේ නියපොතුවල සිදුවන වෙනස්කම් වලින් කියවෙන වැදගත් පණිවිඩ කීපයක් පිළිබඳවයි. තවත් මෙවැනි වැදගත් වීඩියෝස් නැරඹීමට පහලින් ඔබ subscribe කර bell icon එකත් click කරන්න.